අපි යුක්්‍රේණයට ප්‍රහාාරක යානා ලබා දෙනවා. ඇමරිකා මේවිදිට මුළු ලෝකේටම පවසවා මොකද දැන් යුක්්‍රේණ යුද්ධින් පදින්න තමයි න්නන්නේ එහමනොත් මේක ඇමරිකාඇතුළු බටහිට වස ලැජාවක් වෙනවා. එනිසා ඇමරිකා ඇත්තුළු බටහිරටවල් නිතනම උත්සාරනවා පුළුවන්තරම් යුදාධාර ලබාදීලා යුක්්‍රණේ දිනවන්න. ඔයාල හිතන්නේ රුසියා මේවට බයවෙයි කියද. රුස්යාව මේකට ඉතාමත්ම අපූරු ප්‍රතිචාරයක් දැක්වා. ඕන තරම් ප්‍රහාරකයානා යුක්්‍රේණයට දෙන්න. හැබේ මතකතියාගන්න ඕවතිෙන්න්නේ ටික දවසයි. මොකදූවාපි විනාශ කල්ල දානවා රුසියාාබත් මේ විදියට ඇමරිකාවට චලෙන්ච් කලා, ඔයාල හිතන්නේ රුසියාව මේක නිකංගේේපු කතාවක් කියද. තරම මෙහමනහෑ රෘසියාාව මේ කතාව කිවේ නිකං නෙවෙයි පසුගේ දා රුස්යාව ඔන්ගේ බෝම්භ හෙලෙන යාන අබ්ඩේට් කල්ලා එලියටදැම්ම මුළු ලෝකයම හෙල්ලලායන්න මේ යාන අතරට 160සාහට 22 යානා විශේෂ වුණා ඉතින් මේ අතරින් අදපිකතා කරන්නේ රුසියාවව සතුව බවතින ට 160 යානාව ගැන ඉතින් මොකක්ද මේට 160 යානාව කිය කියන්නේ එදදා සනමසයසූ හතේ දිස් සේවයට ඇතුල්ලුණු සෝවිත් සංගමය සඳහා නිර්මාණය කරන ලද අවසාන උපායමාර්ගික බෝම්භයනය තමයි මේ tu 160 ස්ටින න මේ කතා කරන්නේ පරණ යානාවක් ගැන කෙලා ඔයට හිතෙන්න්න පුුව. ඒවගේම පරණ බඩුවලින් මොනව කරන්නද කියෙල වාට හිතෙන්න්න පුුවවා ඒත්නිකමට හිතන්න පරණ බඩු අද කාලට ගැලපි විදිට අ්ඩේට කලනම්? කියනම් අලත්තබ්ඩට්ට කෘතිම බද්ධත් ලබදල නම් අන්න එතකොට කතාව සම්පර්ණයෙන්ම වෙනස් වෙනවා. මේ වෙනකොට රුසියාව සතුවතියන්නේ එදදා සමසය අසූ හතේදි නිර්මාණය කළ පරණ බෝම්බ හෙලෙන යානාව නම් නවෙ. දැන්තියෙන්නේ නවීකරණය කළ සුපිරිම යුද තාක්ෂික යානා විශේෂයක්. එදස් නමස අනු එකේදී සෝවිියද්දේශය බෙඳ වැටනා. ඒ සමගම සෝවිද්දේශයට අයත්ව තිබුණු TU16 කියන යානා කිහිපයක් යුක්්‍රණයටත් ලැබුණ. ඇමරිකාභහිතවය සෝවිදේශයේ බිඳීගාට පස්සේ ඔක්කොම ඉවරයි කියලා. T16 යානේ අවධනමත් ඉවරයි කියල තමයි හැමෝම හිතන්න පටන්ගත්තේ ඔවන් තමන්ගේ බෝම්බහලන බීර්ගේ යානා ගැන ඉතාමත්ම ආඩම්බරෙන් පසුනා. ඒ තීට පසේ ව්ලඩිමීර්පුුටින්න්ගේ නායකත්ව අයටතේ හමෝම ඉවරයි කියලා හිතපු T 160 බෝම්බහෙල්ල යානා සංවර්ධනය වෙන්න පටන් ගත්තා. දෙදා දශකේ මුල්බාගය දල සක්‍රිය යාත්‍රාව වි ඉලෙක්්‍රනික පද්ධතිෙරේ වැඩි වශයෙන් අවධානය යොමු කරමින් වැඩිදිියුණු කිරීමම් කිපයක් කලා. මුලින් මෝන් මේ සඳහා නීන පරිගණක තාක්ෂණය යොදාගත්තා දැනට පවතින මාදිලිවලTO 160m නවීකන්න වැඩසටහන ආරම්භුණේ දෙදස් දාාහතරවුද්දෙ දෙසැම්බර්මාසේදී නිකුත් කන්නලද පලමු යාාවත්කාලීන කන්නනලද ගුවන්ඥානය සමඟින් දෙදස් පාලවෙේදී ප්‍රකාශයට පත් කන්න ලද සැලසුම් අනුව අලුත්තින් නිර්මාණය කරපු T 160 එMSස්යානා පණහක් බෙදාහැරීම වගේ දැන්ට පවතින ගුවන්ඥානා දසයක් වැඩිදිියුණ කිරීමත් සිද්ධ වනාා. න් අනතුරුවත් මේ බෝම්බහෙල්න යානා යාවත් කාලීන කලා කිය නිල නොව ර්තා තියවා ගොහොමරි මේ යානාවේ පළමු නිෂ්පාදන අනවාදය සැලකෙන්නේ TU 160 කියලා. එතනින් පස්ස මේකේ TU 160sස් කියන සංස්කරනය යුද කටයුතු සඳාවෙන් කරුණා. එතින් පස්ස මේ යානාාවල අලුත් අබ්ඩේට් එකක් TU60 ව කියලා සිදු කරන්නු ලැබවා. ඉන් පසු නැවතවතාවක් TU 160 NK4ේ යානා විශේෂයක් අපප්ඩේට්ට වුණා. මේ යානාසතුව NK74 කියන ඇන්ජින්න ඩංග වුුණ. එතනින් පස්සේ නැවතවතාවක් TU 160 M කිය යානේ අබ්ඩේට් වුනා. එතින් මේක නත්තර වුණේ නෑ T 160p, 160P විදියටත් අලුත් වැඩියාවකට ලක් වුණනාා. එතනින් පස්සේ නැවතවතාවක් T 160 R විදියට යානාවක් උපයමාර්ගික ඔත්තුබැලීමේ යානාවක් විදිට කල එලි බැස්වා. ඒවගේම නැවතවතාවක් Tu 160 SK යානේ චන්ද්‍රිකාදියත් කිරීමට නිර්මාණය කලා. එතනින් පස්සේ නැවතවතාවක් T 160 M2 කියල අනුවාදයක් නිගුත් කලා මේ අනුවාදය අනිත්‍යයවට වඩා ඉතාමත්ම ප්‍රබලයි. එසේ හෝ මත්ම බලසම්පන්න නමුත් ප්‍රමාණෙන් කුඩා රේඩාර්යන්ත්‍ර මේ ප්‍රහාරක යානාවලට සවිකල්ලා තියෙනවා. එයනුව මේ යානාවලට ෘෂ්‍යමයමෙන් එහා ගමන්ගන්නා සතුරයාා පිළිබඳව නියමවා දැනුවත්කිරීමට හැකිියාව තියවා. ඒවගේ මේ යානා සතුව අදෝරක්ත ආලෝකය මගින් සතුරයානාාස්ොයාග හැකි හේට්සගින් වර්ගේ ගන්යානානාශක මිසයිල වගේම ප්‍රේඩාර්මගින් ලක්කේ ස්යාගන්නා රේඩර් හෝමිින් වර්ගේ බලසම්පන්න මිසයිල ඇතුළත් කල්ලා තියෙනවා ගොහොමරින්තර්ජාය තුළ TO16යගෙන විතර ඇතුළත්. ඊට පස්සයාපු නවතම අබ්ඩේට් එක ගැන විතර හොයාගන්න එක ඉතාමත්ම අපහස කාරණාවක්. ොම මේ යානාවන් අපබ්ඩේට් කල්ලතින්නන්නේ ඇමරිකාේ 2ූ යානයට අියෝගයක් විදියට නිසාම 2ූ යා ගැන තොරතුූ හොයාබැලුවත් මේ ගැන දලාවබෝධයක් ගන්න පුුවන් B2ූ ගන්යානාවලට සතුරු රේඩාර් පද්ති මගහරිමින් ඉතාමත්ම රහසිගතව තමාගේ ඉලක්කයි වෙත ළඟාවෙලා ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් TU16 යානාවල මේ හැකියාව පවතින්නේ නවීකරණය කළ සහර යානාවල පමණක් කියල තමයි වාර්තා වෙන්නේ. කොහමරි කලින් කිව්වාවගේම රුස්යානුවන් ඔන්ගේ නිර්මාණ සහ ඕන්ටම අන්‍යවනු තාක්. श बाविता कर. එන්සා මේ ගැන රිහමං විස්තරයක් හොයා ගන්න අමාරුයි. මේකට එකක හේතුවක් තමයි භාෂාව ප්‍රශ්න. කෙසේ ෝ බීට කිය යන ඉස්ටිල් තාක්ෂණයෙන් යුක්ත වෙනවා ඒ ඇන්නෙ රේඩාර්වලට හසවෙන්නේ නැතුව ගමන් කරන්න පුළුවන් මේ සඳහා ගොඩක්ම ඉවහල් වෙන්නේ බීටූ යානේ හැඩිය. මේ විශේෂ හැඩේනිසාම සතුර රේඩාර් පද්ධති නොමගෑවීම සිද්ධ කනවා රේඩාර් වලදදි සිද් වෙන්න රඩියෝ තරංග මුදාහැරලලා ඉන් පසු රඩා පද්ධති ඇති රිසිවරයමගින් එම නිදහස් කළ රේඩියෝ තරංගය යම්කිසි බාධකයක වැදිලා පරාවර්තය වෙලා පැමිණෙනවිට? ඒ ග ්‍රහනේ කර ගනීමක්. මේ අනු රේඩාර්තිරය මත එම රේඩියෝ තරංග පාවර්ධනයෝ වස්තුවට සාපේක්ෂව, ප්‍රඩාර් චිත්‍රයක් ප්‍රතිනිර්මාණය කරනවා මේ ග්‍රහණය කරන විද්‍යච්චුම්බක තරංගවල ස්ුභාවයනුව රේඩාර් පද්ධතිය එම තරංග ගැටනුස්තුේ විශාලත්වේ වේගය පොවේ සිට තිබෙන උසවැනි ගුණාංග්‍යන් ගනය කර ගැනීමට සමත්කමක් දක්වනවා. එසේනම් රේඩාර් පද්ධතිය නොමගැවීමක් සිදුකිරම් වගින්. ගුවන්ඥානයකට හැකියාවක් ලබෙනවා ්‍රේඩාර්වට හසුනොී ගමකිරීමට අවස්ථාවක් ඇතිකර ගැනීමට. බීටෝ යානයේද ප්‍රධානවශයෙන් කරන්නේ ්‍යචම්ක තරංග පරවර්තනය වන පෘෂ්ටය අවම කිරීමයි. මේකට B2ෝ යානේ තියෙන හැඩේ ඉතාමත්ම වැදගත් වෙන. B2ූ යානේ තියෙන මේ විශේෂ හැඩේ නිසාම විද්‍යුච්චුම්ක තරංග විශාල ප්‍රමාණයක් විවිධ පැතිවට පරාවර්තනයවීමට ලක්වන අතර ්‍රේඩාර් පදධතිවෙත නවත ලඟා වෙන්නේ ඉතාමත්ම සුළු පාවර්තිත තරංග ප්‍රමාණයක් විතරයි. එසා B2ෝ යානයේ ළඟට මාවත් ඒක රේඩාර්තිරිය සඳහන් වෙන්නේ කුරුල්ලක්කාව වගේ තමයි. මේකට අමතරව යාන ඒකට මාවනිකුණු අඩුතාපයක් පිට කරන ඇජින් මගින් තවදුරට ත්‍රඩාර්තිරය මත යානයේ දර්ශනයවීම වැලැක්වීමට කටයතු කරනවා. ඒවගේම යානයේ පියාපත් වරණ ගැන්වීම සිද්ධ කල්ලතින්නේ ඉතාමත්ම කුඩා යකඩංශු සහිත තීන්ත වර්ගයකින් ව අතර එමගින් විද්‍යුච්චුම්බක තරගල ශක්තිය තාපේබෝට පරිවර්තනය කිරීමක් සිද්ධ කරන. කොමනත 160 යානාවල පිටතින්නම් මේ වගේ විශේෂතා පෙන්න්න නැහැ නමුත් ඒකට ආවේනිකුණු අමුතු හැඩයක් පෙන්න්න තියෙනවා ඉතින් කලින් කිව්වාාවගේම මේ ට 160 යාාවල තාක්ෂණය ගොඩක් වෙනස් වෙන්න පුළුවන් නමු මේ ගැන විස්තර හොයකට ඉල්ෙට්‍රොනික් කන්ට ශෂස් නැති තාක්ෂණයක් ලෝකේ තියෙනවකි අපි ොයා ගත්තා ඉතින් මේ තාක්ෂණය ගැන වැඩි විස්තර දන්නය පහලින් කමෙන්ට් එකක් දන්න අමත කරන්න එපා මොකද මේ තාක්ෂණය ගැන හොඳට දන්නාය මේ විඩියක බල නව ඇති කොහමරි ැ ඉතාමත්ම කෙටියෙන් පැදිිරන නම් ක counter මිශල කියන්නේ ප්‍රහාරයක් වලක්වාගැනීමම් සඳහා සතුරු යානාසා මිසයිල්ලවල රේඩාර්වගේ ම අනිකොත් ඉලෙක්්‍රනික උපකරන නොගැවිය ැකි ප්‍රති ප්‍රයෝගවලටයි මේ තාක්ෂණයමගින් සතුරු යානාවවලට සහ ඒවගේ මිසයිලවලට යානේ හඳනා ගැනීමට අපහසුවන විදියට වි ඉලෙක්ට්‍රොනිික ප්‍රයෝග උපයෝගි කරගන්නවා. මේ ප්‍රයෝගවලින් සතුරු රේඩාර්කින නිෂේදනයකිරීම මසයිල්ලවල රේඩාර්යන්ත්‍ර නොමගැවියහැකි බලසම්පන්න රේඩාර් තරංග මිසයිල වෙත යොමුකිරීම වැනි ප්‍රයෝග ඇතුළත් වෙනවා ඉතින් මේ හා සම්න්දව ඔයා න්න දේල් යවනම් ඒත් අනිවාරම පහල කමෙන් සක්ෂණ එක කතා කරන්න අමත කරන්න පා. අපි මේගේ අලත්ම වීඩියෝකින් හම්බන්න බලාපොරොත්වයෙන් අදට සමුවර්ගෙන අනයටට තමයි සූ දානම් වෙන්න ල තමත් අපේ චැනල්ල සක්ස්ක්‍රයි් කනත්තං අනිවාරම පහලින්තියන රතු පාර ටන බ බස්ක්‍රයිප් කරන්න ඒ ගේ ංච ෙල්ලයි න්න ලෙක්කරොත් අප ලති ීඩියෝවත් දාාපු ම ඕනකට ගන්නගැනීම හැියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝකින් හැම්බම සීල්ලමදිනට සුබදවක්.